Geek Pro YouTube channel වල අද සම්බන්ධ කරගන්නා මම අද මේ වීඩියෝ එකේ කියන්නේ Windows 7 ඩේට් එක ගැන. හරි. ඒ කියන්නේ last යාළගේ life එකක් නෑ අය කියලා මම අද මේ වීඩියෝ එකේ කියන්නේ. හරි බලමු අද මම ගේම් එකක් ඉස්සේ මෙන්න මේක Windows 7 ඩේට් එක. හරි ඒ කියන්නේ යාට අය life එකක් නෑ කියන එක කියන්නේ Windows 7 එකේ අය life එකක් නෑ. मोजिगो त्या देवा सीसे तमा फेल डूने विंडोज एक्सपी द इस्ता ओवा खाली एक्सपायर इच्छा दें विंडोज सेवन ने का एक्सपायर लाती है ने ऐसा कोटो आटे का डाउनलोड करेगा ना बुलाऊं क्या ना ऑडियंस और कर बुलाऊं देवा सीसे इंदा मिन दिल ये टा है इन्हीं ने और आगे मशीन ने का अपडेट हाँ देखिए मिन्ने मिन का चार बार ने ली ला ආඩා බලා ගන්න පුළුවන් මේකේ අප්ඩේට්ස් ටික. කියන්නේ මේ තියෙන Windows අප්ඩේට් එක ගියාට පස්සේ ආරය මේක කම්පියුටර් එකේ චෙකප් එකක් දෙන්නේ නැහැ මෙයාලා. චෙකප් කරපුවම එන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ දිගේ මගේ දැන් ඩීටේල්ස් ටික බලුවොත් ආය මම මේක ගත්තත් හරි ඒ කියන්නේ මේක අප්ඩේට් එකක් ඇවිල්ලා නැහැ කියන එක තමයි පෙන්නන්නේ. මොකුත් චෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක යා මැරිලා කියලා. ඒ කියන්නේ Windows 7 එකක් ආයේ නැහැ. ඒ කියන්නේ යාලා ආය අප්ඩේට් එවන්නේ නැහැ Windows Microsoft එකේ බිල් ගේස් ගේ Microsoft එකෙන් එයා අයින් කළා ඉවත් කළා කියන තමයි මම අද කියන්නේ. හරි. ඒක ගැන අපි හඳුනා ගමු. ඔයාලා දැනටමත් Geek Pro subscriber කෙනෙක් නම් බොහොම ස්තුතියි කියනවා. මගේ YouTube channel එක subscribe කරලා මට 1 million help එකක් දුන්නා නම් ඔයා දැනටමත් Geek Pro subscriber කෙනෙක් නෙවෙයි නම් මගේ channel එක subscribe කරන්න මේ තියෙන මගේ channel එකේ logo එක මේක මේ log එක දැක්කේ කොතනද subscribe කරලා යම යන්න හරි අපි මේක පොඩ්ඩක් බලමු මොකද්ද මේ dead එක ගැන හරි මොකද්ද මේ Windows 7 dead එක කියන්නේ අපි හඳුනාගත්තොත් මෙහෙම කියන්නේ අපි Windows 7 එකේ minimize update එන්නේ කියන්නේ මේ task bar එක වෙනස් වෙන්නේ නැහැ update එකෙන් කිසි වෙනස්කම් අපිට මුලින්ම තිබ්බ අප්ඩේට් එකේ මෙන්න මෙම පොඩි බල්බ් එකක් පටවතුන්නේ මේකේ. ඒක දැන් ඉකේ අනේ දැන් මේ ඇවිල්ලා එඩිෂන් එක දැන් තුන්වෙනි එඩිෂන් එකට ගොඩෝ. ඒ කියන්නේ ඉකේ බල්බ් එක පත් වෙන හැබැයි දැන් අර මුලින්ම ආපු Windows 7 එකේ ස්ටාර්ට් එකේ පළවෙනිම අප්ඩේට් එකේ මෙන්න මේක පත් වෙන්නේ නැහැ. දැන් පත් වෙන මේ තුන්වෙනි එඩිෂන් එක නිසා. හතරවෙනි එඩිෂන් එක තමයි මේකේ කන්ට්‍රෝල් පැනල් එකට පොඩි මෙහෙම එකක් දීලා තින් බාය मेहमे දැන් මේකේ මේ විදිහට කැටගරි විදිහට බෙදලා තිබුණේ නැහැ. ඒවා බෙදුනේ ඒක බෙදුනේ නම් තුන්වෙනි එඩිෂන් එකේ. තුන්වෙනි එඩිෂන් එකේ තරම් මේවත් බෙදලා ආවේ. බල්බ් එකක් කියලා අනම්මනම් වෙලා. හතරවෙනි එඩිෂන් එකේ උනේ ඒ එඩිෂන් එකේ උනේ මෙන්න මෙතන පොඩි තව එක්සැම්පල් ටිකක් දාලා තිබ්බා. එන් අනිත් ඒවා තියෙන්නේ වෙනමනේ. ඒක ෂට්ඩවුන් එක පහසුවෙන්ට මේ ටික මෙන්න මෙතන දීලා තිබ්බා. बलाशन දැන් 18 ඩෝ දෙ ඩිෂන් එකක් උනේ. ඊපස්සේ දැන් මේ ඩිෂන්වත් මුකුත්ම නැහැ. දැන් යන්නේ 8.8 එක සහ 8.110 කියන Windows ටිකෙන් තමයි දැන් යාළුවට දැන් තියෙන්නේ. 8 එකත් 2025 2024 වගේ යනකොට expire වෙයි. 8.1 එකට මට හරියටම කියන්න බෑ. 10 එකත් හරියටම කියන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් බැලුවොත් 8 එකයි 8.1 එක ඔයාලා බලන්න පුළුවන්. 8 එක 8.1 එකයි කියන්නේ මොකද්ද මේ 8 එක කියන්නේ 8.1 දෙකම එකයි ඉතින් එකක් තිබ්බනම් ඇතිනේ 8 එක දැන් 7 එකේ 7 විතරයි ඉන්නේ. ඔව්
වෙනම ගත්තොත් 7 Ultimate OEO set එක තියෙන හැබැයි ඉතින් 8 එකේ තියෙන OEO set එක. හැබැයි පොඩි වෙනසක් තියෙන්නේ 8 එක සාර්ථක නැහැ. 8.1 එකට වඩා. ඒ කියන්නේ තව 8 එක දාගන්න නැතුව 8.1 එක දාගන්න. මොකද 8 එක සාර්ථකුනේ නැහැ. හරි? සාර්ථකුනේ නැහැ කියන්නේ සවුත් UI එක කියන්නේ ෆෝන් එකක් විදිහට තමයි පාවිච්චි කරන්න ලැබුණේ. ඒක 8.1 එක PC එකක් විදිහට ඒක රයිඩ් කරන්න පුළුවන් හැකියාව තිබෙතෝ රනින් එකේම හොඳම එකක් තමයි මේක තිබුණේ. හරි. එහෙනම් මම මේ කතා කරේ ඒක ඒ වගේම තමයි අපිට ප්‍රොපර්ටිස් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ ලෝගෝ එක. නමුත් දැන් මේ ලෝගෝ එකත් එක්ස්පයර් වෙලා තියෙන තව කියන්නේ අරුදෙකින් තුනකින් මේ ලෝගෝ එක මෙහෙමම හැබැයි අලුත් එඩිෂන් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් මේ වගේ තිබ්බා. හැබැයි දැන් ආයෙ එහෙම අලුත් වෙන්නේ නැහැ. කලින් මේකේ තිබ්බ පොඩ්ඩක් මෙහෙම හැඩයකුත් නෙමෙයි නිකන් මෙහෙම කොටුවක් තිබ්බේ. ඒක පරණ එඩිෂන් එක. එසේ අපිට මේක ආවේ සෙකන්ඩ් එඩිෂන් එකකින් ආවේ. පළවෙනි එකේ නෙමෙයි සෙකන්ඩ් එඩිෂන් එකේ 3rd 4th කියලා හතරක් ආවා. හතරෙන් එඩිෂන් එකේ කරේ මේ රේටින් එකක් පොඩ්ඩක් වැඩි කරා යාලා. මේ රේටින් එක පොඩ්ඩක් වැඩි කළා අප්ඩේට් එකක් දුන්නා ඉතින්. ඒක ඔන්ලයින් අප්ඩේට් එකක් විතර තමයි යාර දැන්. හැබැයි තුන්වෙනි එඩිෂන් එකේ ෆ්‍රී අප්ඩේට් එකක් විතර දැම්මා. තමයි තුන්වෙනි එඩිෂන් එකේ මෙයා කරලා තිබ්බා. තුන්වෙනි එඩිෂන් එකේ මෙයාලා දාලා තිබ්බ ෆ්‍රී අප්ඩේට්. නෙමෙයි ඔන්ලයින් අප්ඩේට්ස් ටිකක් තිබ්බ. මේක හැර අයි සියලුම දේවල් ඉබේ මේකත් සාමාන්‍යයෙන් තුන්වෙනි එඩිෂන් එකේ ග්‍රැෆික්ස් එහෙම 3D එහෙම තිබුණේ නැහැ. හතරවෙනි එඩිෂන් එකේ තමයි ආගෝ ටික ඒ પરම්පරා හතරවෙනි પરම්පරාව කියන එක නෙවෙයි මම ඔයි කියන්නේ. ඒ ඇවිල්ලා ඒවට ආවෙන් කිව්වා. මේක ඇවිල්ලා එඩිෂන් ටිකක් ආවේ. කියන්නේ එඩිෂන් හතරක් ආවා. හතරවෙනි එඩිෂන් එක ගිනා Microsoft එකට අදාළ හැම අප්ඩේට් එකම ෆ්‍රී අප්ඩේට් කරා. මොකද තුන්වෙනි එකේ තිබ්බ ඔක්කොම ඔන්ලයින් තිබ්බ. නමුත් දැන් ඔක්කොම ටික ෆ්‍රී අප්ඩේට් කළා තියෙනවා. ඒ වගේ තමයි ඔයාගේ මැෂින් එක ආයෙ රන් කරන්න පුළුවන්. ස්ලෝ වගේ නම් රන් කර ගන්නත් පුළුවන්. ඒක ආතිනා මේ එඩිෂන් එකේ. මේකේ තියෙන්නේ ඔයාට මේකෙත් පින්නම් කරලා තියෙන්නේ ඒ එඩිෂන් එක තමයි. කියන්නේ හතරවෙනි එඩිෂන් එක තමයි මේකෙත් තියෙන්නේ. හරි. හරි. එහෙනම් මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වුනේ. එතකොට මේ එඩිෂන් ටික ඔයාට තේරෙන්න ඇති කියලා මම හිතනවා. එතකොට මේ දැන් ඔයාගේ PC එකත් end of life කියන්නේ Windows 7 end of life කියන්නේ ඔයාගේ privacy එකත් ඉවරයි. කියන්නේ Windows 7 privacy එකත් ඉවරයි. privacy කියන්නේ මම WhatsApp privacy ගැන කතා කරා. ඒකෙදි ඔක්කොම privacy ටික කතා කරලා තියෙනවා. ඒක ඔයාට බලන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා. හරි. එතකොට ඔයාට මේ විදිහට තමයි ඔයාට updates එන්නේ නැහැ Windows 7 එකේ. එහෙම පොඩි පොඩි ගැටලු. හැබැයි පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි Windows 8 8.1 ඔය වගේ පාවිච්චි කරන්න බෑ. 8 දාගන්න එපා. 8.1 එක දාගන්න හොඳ නෑ කියලා නේද? ඒක යම්කිසි තීරුමක් ඇතුව තමයි මම කිව්වේ. හරි. එහෙනම් මේ වීඩියෝ එකේ නම් මේ පොඩි වෙලාවේ මම ගෙනා මේ දේ ඔයාලා මේකේ ඔයාට මේකේ මොනවද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මට ඔයාගේ Windows එක මොකද්ද? ඔයාට මේකෙන් ඔයාගේ අදහස මොකද්ද මේ වීඩියෝ එක කරන්නේ? ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් මට දාන්න මම කමෙන්ට් එක මම බලන්න ඔයාලට කැමති. හරි එහෙනම් මම මේ වීඩියෝ එක අදර නවත්තනවා. ඔයා මගේ YouTube channel subscribe කරලා තියාගන්න bell icon එකත් මේ වගේ වීඩියෝස් සහ ඔයාට අවදානම් වීඩියෝස් ඉස්සරහට වෙන්න තියෙන වීඩියෝස් එසෙන් මට බලා ගන්න පුළුවන් මේ YouTube channel එකෙන්. හරි එහෙනම් geek bro YouTube channel teach education ඔයාට හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඔයාට channel එක subscribe කරලා bell එකත් click කරලා තියාගන්න. එතකොට මම කරන වීඩියෝ ආ notification එකක් විදියට පේනවා. හරි එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්වනවා. අලුත් දවසින් අලුත් වේලාවකින් ආයෙ ඔයාලා සම්බන්ධ කරගන්නවා.